හලෝ ළමයි, කොහොමද ඉතින් ඔයාලට? ඔන්න එදා මං කිව්වා වගේම අද මම ඔයාලට අරන් ආවේ හාල් වතුරෙන් සහ හාල් වලින් සමපැහැපත් වෙන්න හදාගන්න පුළුවන් ෆේස් පැක් එකක් අරගෙන. එහෙනම් අපි යමු ඉක්මනින්ම වීඩියෝ එකට. මේ පැක් එක මූණට වගේම ඇඟටත් පාවිච්චි කරන්න පුළුවන්. මුලින්ම අපිට ඕන වෙන්නේ හාල් ටිකක්. සුදු කැකුළු හාල් පිටිනම් ගොඩක්ම හොඳයි. ඉතින් ඔයාලා දන්නවා පිටරටවල මේ රයිස් වෝල්ට ඒ වගේම රයිස් මාස්ක් එයාලා ගොඩක් පාවිච්චි කරනවා සමපැහැපත් කරගන්න. හාල් වලින් අපේ ස්කින් එකට සහ අපේ හෙයා එකට ගොඩක් ප්‍රයෝජන ගන්න පුළුවන් කියලා ඔයාලා දැනටමත් දන්නවා ඇති. අවුවට පිච්චුනොහම නැවත යථා තත්ත්වයට පත් කරගන්න පුළුවන් වෙනවා මේ හාල් වලින්. සම මතු පිටින් තියෙන මැරුණු සම අයින් කරලා සමට හොඳ පැහැපත් බවක් ලබා ගන්න පුළුවන් වෙනවා අපිට මේ අද කරන හාල් පිටි සත්කාරෙන්. ඊළඟට අපිට ඕන වෙනවා කහ ටිකක්. මේකට ගෙදර හදාගත්තු කහ ගන්නව නම් ගොඩක්ම හොඳයි. එහෙම නැත්නම් ඕගොල්ලන් කස්තුරි කහ ගන්න. ඊළඟට අපිට ඕන වෙනවා කොමාරිකා ජෙල්. ඔයාගේ සම වියලි සමක් නම් ඔයාලට මේකට පිරිසිදු පොල් තෙල් යොදා ගන්න පුළුවන්. නැත්නම් රෝස වතුර ගන්නත් පුළුවන්. ඒ මුකුත්ම නැත්නම් පිරිසිදු වතුර ටිකක් දා ගන්නත් පුළුවන්. හොඳම ප්‍රතිඵල ලබා ගන්න නම් කොමාරිකා හරි පොල් තෙල් හරි තමයි එකතු කරගන්න ඕන. මුලින්ම අපි බලමු හාල් එක කොහොමද හදාගන්නේ කියලා. මේ වගේ මුලින්ම හාල් ටිකක් අරගෙන හොඳට එකපාරක් හෝද ගන්න ඕන. දෙවෙනි සැරේ හාල් එක හෝදන වතුර ටික අපිට පුළුවන් අයින් කරන්න. ඒක අපිට අපේ හෙයා එකට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ හාල් ටික දැන් පැයක් විතර පෙඟෙන්න තියන්න ඕන. ඊට පස්සේ අපිට පුළුවන් වතුර ටික පෙරලා අයින් කරගෙන හාල් ටික විතරක් වෙනම වෙන් කරගන්න. අපි පෙරාගත්තු හාල් ටික පොඩි බ්ලෙන්ඩර් කප් එකකට මෙන්න මේ විදියට දාගන්න ඕන. ඒකටම ඇලෝවේරා තේ හැඳි දෙකක් එකතු කරගන්නවා. ඊළඟට කහ පොඩ්ඩක් මේ විදියට එකතු කරගෙන අපි මේක බ්ලෙන්ඩ් කරගන්න ඕන. මේ විදියට එකපාරටම නැතුව, මොකද මේකේ වතුර නැති නිසා බ්ලෙන්ඩ් කරගන්න චුට්ටක් අමාරුයි. වතුර ගතිය ගොඩක්ම අඩු නම් අපිට පුළුවන් අපි අරගෙන තියාගත්තු හාල් වතුර වලින් පොඩ්ඩක් මේකට දාලා බ්ලෙන්ඩ් කරගන්න. අන්තිමට මෙන්න මේ විදියට තමයි පේස්ට් එක හැදෙන්නේ. ටිකක් කුකු ගතියට එනවා මේ වගේ. අපි දැන් මේක පිරිසිදු භාජනයකට එකතු කරගමු. මට මේක මුලින්ම අතේ තමයි ගාගන්න ඕනුනේ ඔයාලට පෙන්නන්න. ඒත් මට ඊට පස්සේ හිතුණා මූණෙත් ගාලා පෙන්නුවොත් හොඳයි කියලා. ඒ නිසා මම මූණෙත් ගෑවා. ඔයාලට පෙන්නන්න මෙහෙම ගාගත්තට මම මේ පැක් එක අත් දෙකේ කකුල් දෙකේ දෙකේම ගාගත්තා. මේක ගාලා හොඳට වේලෙනකන් ඉන්න ඕන විනාඩි 45ක් වගේ. විනාඩි 45කින් පස්සේ වේලෙද්දි කුඩු කුඩු වගේ හැලෙනවා ඒ හාල් පිටි නිසා. ඉතින් එතකොට සෝදල ඉවත් කරගන්න පුළුවන්. මේ තියෙන සේදුවට පස්සේ මගේ අත අවුවට පිච්චුණු ගතිය ගොඩක්ම අඩු වෙලා තියෙනවා. එක දිගට මේක සතියක් වගේ පාවිච්චි කරොත් ඇත්තටම ගොඩක් හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් වෙනවා මේ සත්කාරෙන්. සමේ තියෙන මැරුණු සම හොඳටම ඉවත් කරගන්න පුළුවන් සත්කාරයක් තමයි මේ හාල් පිටි සත්කාරය කියලා කියන්නේ. මේකට කොමාරිකා එකතු කරගත්තු නිසා අපි හොඳට මොයිස්චර් ගතිය තියෙනවා. ඉතින් ඔයාලත් මේ දේ අනිවාර්යයෙන්ම කරලා බලන්න. ඔබට පිලිසුණු සමක් නම් ඔයාටත් තියෙන්නේ. ඔයාට පුළුවන් සතියක් වගේ කෙටි කාලයක් ඇතුළත මේ දෙයින් හොඳම ප්‍රතිඵල ලබා ගන්න. එහෙනම් අදට මම ගිහින් එන්නම්. ආයෙත් දවසක මේ වගේම ලස්සන වීඩියෝ එකක් අරන් එනකන් ඔයාලා පරිස්සමින් ඉන්න.